මුලින්ම ගේ ගත්ත විදිය ගැන කියලා මං හිතනවා ඒක ගොඩක් අයට ගෙයක් ගන්න පළවෙනියටම බලන් ඉන්න අයට ගොඩක් උදව් වෙයි කියලා මේ කියන කතාව. බබාල් දෙන්නවත් අපි හදන්නේ බුද්ධ ආගමේ විදියට. එතකොට දිලිනි නම් හැමදාම වරද්දන්න නැතුව උදේට දවස පටන් ගන්න පහන තියලා බුදු සාදුටයි එතකොට ගණේෂ්ටයි දෙන්නටම ස්ටාර්ට් එකේ ඉඳි ඉවර වෙනකන් 150,000 New Zealand dollars ඒ කියන්නේ ලංකා සල් වලින් කෝටි 3ක් විතර මේ දැනට ගිහිල්ලා තියෙනවා. කෝටි 3ක් විතර? කෝටි 3ක් විතර. ඔව්. මේ රූම් එකට විතර. මට මතකයි මේ වගේම එකක් සිඩ්නි වල අනුලෑ ගෙදර තිබ්බා. ඔව් ඔව් මමත් දැක්කා. හරි ලස්සනයි ඒක. මේ පිළිමේ පියෝ මාබ මේ කිලෝ 550ක් විතර බරයි. New Zealand වල Ferrari එකක් ගත්ත පොඩි මෙක් කෙනා ඇවිල්ලා ඔයාගේ බබා Lamborghini එකක්. Lamborghini එකක් ගත්ත. ගේ ඇතුලේ තියෙනවා mini golf ground එකක්. ඔව්. ඔව් මේක අපි ප්ලෑන් කරලම දැම්මේ මොකද මේ පොඩි අයට ආරක්ෂාවට හොඳයි අපිටත් සෙල්ලම් කර හැකි දැන් මොනවද ඔයාගේ මෙහි නිව්සීලන්ඩ් වල තියෙන බිස්නස් මොනවද තියෙන්නේ නිව්සීලන්ඩ් වල ප්‍රොපර්ටි ඉන්වෙස්ට්මන්ට් තමයි කරන්නේ ගෑස් ස්ටේෂන් වල වැඩ කරා ෆිලින් වල ඊට පස්සේ රෙස්ටුරන්ට් එකක වැඩ කරා කිචන් හෑන්ඩ් විදියට ඊට පස්සේ අන්තිමටම මම ඇත්තටම මෙයා ඇමරිකා රද්දින් මම කර කර හිටියේ ඩොමිනෝස් එකේ පිට්සා ඩෙලිවරි ඔබ විදේශගත ශ්‍රී ලාංකිකයෙක් ඔබ ලංකාවට විදේශ මුදල් බැංකු මාර්ගයෙන් එවා තිබෙනවා මෙවැනි වාහන ඉක්මනින් විශ්වාසවන්තව ආනයනය කර ගැනීමටදී එකම තැන ඕවලෑන්ඩ් එකටම කතා කරන්න නවසිලන්තේ ඕක්ලන්ඩ් නුවර ඉතින් නවසිලන්තේ ඇවිල්ලා සාර්ථක වෙච්ච ශ්‍රී ලාංකික පවුලකගේ කතාවක් තමයි මම මෙතන ඉඳලා ඔයාට කියන්න ලෑස්ති වෙන්නේ. බොහොම ලස්සන කතාවක්, ලස්සන ගයක්, ලස්සන පරිසරයක්. ඉතින් ඒ නිසා මේ එපිසෝඩ් එකත් ඔයා බලන්න ආසම වෙන එපිසෝඩ් එකක් බවට පත් වෙයි. එහෙනම් බලාගෙන ඉන්න නවසිලන්තේ ඉඳලා අරගෙන එන ස්ටෑන්ඩ් බයි විත් ලහිරු අලුත්ම සීසන් එකේ අලුත්ම එපිසෝඩ් එකක් මේ. දැන් ගෙදරට එනකොටම තියෙන්නේ ලස්සනම ගණදෙවි රූපයක් දිලිනි. මම දන්නේ ඔයා තමයි මේක ගෙනල්ලා තිබ්බේනේ. කියන්නකෝ පොඩ්ඩක් විස්තර. ඔව් මම පොඩි කාලේ ඇත්තටම ඇත්තටම දැක්කම ඒක මාර භක්තියක් හරිම සනසීමක් ලැබෙන මේ පිළිරුවක්. ඔව් මේක මම ඇත්තටම මම පොඩි කාලේ ඉඳන්ම ගණදෙවිව අදහනවා. ඉතින් මම මේක ඇත්තටම ඉන්දියාවේ රාජස්ථාන් වලින් මේ තමයි ගෙන්නුවේ ඕඩර් කරලා. ඔව් මේ පිළිමේ පියෝ මාබ මේ කිලෝ 550ක් විතර බරයි. කිලෝ 550? ඔව්. කොහොමද ගෙදරට ගෙනාවේ? ඇත්තටම මේ මේක ආවේ නම් මේ ෂිප් එකේ. ඔය ඊට පස්සේ කොමාරි අපි කටිය ගෙනලා ලිෆ්ට් කරන්න ට්‍රයි කරා. මේ හතර දෙනෙක් ඇතරම් බැරි වුණා ලිෆ්ට් කරන්න. ඊට පස්සේ අපි ෆෝක් ලිෆ්ට් එකක් යූස් කරා මේක අරගෙන තියන්න. ඇතරම් පිරිමේ. ඔව්. ඉතින් දැන් මේ සාමාන්‍යයෙන් දැන් මේක කොයිතරම් ශාන්තියක්ද මේ ලස්සන නිවසට? ඒ කියන්නේ මම දැන් අදහන්න නම් දැන් අවුරුදු 30 ගානක් විතර වෙනවා. ඉතින් පොඩි කාලේ ඉඳන් ඉතින් බොහොම භක්තියෙන් අදහන්නේ. මගේ ආගම නම් බෞද්ධ මම. ඒනාලා ඉතින් පොඩි කාලේ ඉඳන්ම බොහොම ආසාවෙන් අදහන දෙවි කෙනෙක්. ඔව්. ඉතින් ලස්සන අපේ උඩ තියෙන මේ සයිස් බුදු පිළිමයකුත් අපි කියලා තියෙනවා. බලන්න පුළුවන්නේ? ඔව් ඔව්. ඔව්.
හිතනවා සහ හරිම ගෞරවණීය මේ අතරම ඉතින් අර මෙහෙම මෙහෙම දේවල් දකින්න කොටත් හරි ආසයි විදේශ රටකට ඇවිල්ලා ලංකාවේ පවුලක ලංකාවේ ගෙදරක සාමාන්‍යයෙන් ලක්ෂණ දැන් ව්‍යාපාරිකයෙක් ලංකාවේ කෙනෙක් හැට ආගම දහම දර්ශනය කොයිතරම් ජීවිතේ වැදගත්ද අපෝ සෑහෙනම වැදගත් අපේ බබාලා දෙන්නෙක් ඉන්නවා ඒගොල්ලොන්ව හැම එක්කෙනා බබාලා දෙන්නවත් අපි හදන්නේ බුද්ධ ආගමේ විදියට එතකොට දිලිනි නම් හැමදාම වරද්දන්න නැතුව උදේට දවස් පටන් ගන්න පහන තියලා බුදු සාදුටයි එතකොට ගණේෂ්ටයි දෙන්නටම බබාලා දැන් ඒක ටික ටික පුරුදු වෙලා තියෙන්නේ ඕ මමත් ගෙදරින් එළියට යන්න ඉස්සෙල්ලා වැඳලා තමයි යන්නේ මේ පාර ලොකු දන්සලක් එමු දුන්නා ඔයගොල්ලෝ නේ ඔව් වංශලේ මේ ඔක්ලන්ඩ් වල තියෙන ශ්‍රී ලංකා රාමය ඒකේ අපි දැන් දෙවනි පාරට මේක කරේ වෙසක් එකට මොනවද දුන්නේ දන්සලේ අයිස්ක්‍රීම් දුන්නා මං හිතන්නේ ගෙස්ලා 2300ක් විතර ඇතර ආවා ඔව් ලොකු දන්සලක් සාමාන්‍ය මේ ගෙදර කොච්චර ඉඩ තියෙනවද වර්ගඩි වර්ගඩි ඉන්ඩෝ වල තියෙනවා ඕල්මෝස් 700 ස්කුවර් මීටර්ස් එතකොට අවුට්ඩෝ වල 300 ස්කුවර් මීටර්ස් තියෙනවා තව දැන් ගේ ඇතුලේ තියෙනවා මිනි ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එකක් ඔව් ඔව් මේක අපි ප්ලෑන් කරලම දැම්මේ මොකද මේ පොඩි අයට ආරක්ෂාවට හොඳයි අපිටත් සෙල්ලම් කර හැකි දැන් මොනවද ඔයාගේ මෙහි නිව්සීලන්ඩ් වල තියෙන බිස්නස් උනා තියෙන්නේ නිව්සීලන්ඩ් වල ප්‍රොපර්ටි ඉන්වෙස්ට්මන්ට් තමයි කරන්නේ බයි ඇන්ඩ් සෙල් ඩෙවලොප්මන්ට්ස් ඒ වගේ ප්‍රොජෙක්ට්ස් වලට තමයි අපි මේ දවස්වල ફોකස් කරන්නේ දැන් කොයි කාලෙද ලංකාවෙන් ආවේ මෙහෙට ලංකාවෙන් ආවේ දැන් අවුරුදු 22ක් 2002 ආවේ මෙහෙ 2022 ඔල්මෝස්ට් 22 ඉයර්ස් විතර වෙනවා 2002 2002 දී 2002 දී කොහෙද ලංකාවේ ගෙවල් එහෙම කොහෙද මොරටුවේ පේනවද මේ හිනාව අපි කොච්චරනම් මේ හිනාව තියාගන්න උත්සාහ කරනවද එවිටුවෙන් අපි නොකරන දෙයක් නෑ නේද ඉතින් ගෙදර හැමෝගෙම මේ හිනාව හැමදාම තියාගන්න නම් රට රස්සාවට යනකොට ජාවාරම් කරුවන්ට අහුවෙන්න එපා නීත්‍යානුකූල මාර්ග හරහාම පමණක් රට රස්සාවල් වලට යන්න 1989ට කතා කරන්න ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශෙන් මතක් කිරීමක් හදිසිය මෙහෙ එන්න හිතුවේ ඒ කාලේ ස්ටුඩන්ට් හැටියටද නෑ හදිසියක් නෑ ඒ ලෙවල් ඉවර වෙනකොටම ප්ලෑන් කරලා තිබ්බා මම ලංකාව යුනිවර්සිටි යන්නේ නැහැ මේ පිටරට ගිහිල්ලා ඉගෙන ගන්නවයි කියලා ඉතින් රිසල්ට්ස් එන්නේ ඉස්සෙල්ලාම මේ වීසා ඇප්ලයි කරලා මෙහෙට හම්බුණා ඇත්තරම ඒ රිසල්ට්ස් එනකොට මම මෙහෙට ඇවිල්ලාත් ඉවරයි ආ ඇත්තද ඔව් රිසල්ට්ස් වලත් තිබ්බා මට ඕනනම් ඇප්ලයි කරන්න ලංකාව යුනිවර්සිටි එකට යන්න ඒ වුණාට ඉතින් මං චූස් කරා නිව්සීලන්ඩ් වල ඉගෙන ගන්නවයි කියලා දැන් කොහමද නවසීලන්තේ ලයිෆ් එක මේ අවුරුදු 22ක් කියන්නේ ලොකු කාල පරාසයක් ෆැමිලි එකත් එක්ක බබාලා දෙන්නෙක් ඉන්නවා කොහමද ලයිෆ් එක ලයිෆ් එක හොඳයි දැන් හොඳයි පටන් ගත්ත තැන ඉඳලා බලද්දි දැන් සායන දුරක් ඇවිල්ලා තියෙන්නේ ඔව් ඉතින් මාර්ම ඇත්තම මේ හරි ලස්සන කොච්චර මේ 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 ඉඩම කොච්චර තියෙනවද ඉඩම පර්චේස් 100ක් තියෙනවා හරියටම ඔව් සාමාන්‍යයෙන් දැන් මේ පැතිල ගොඩක් වෙලාවට තියෙන අපාර්ට්මන්ට්ස් වගේ ගෙවල් නේ තියෙන්නේ එහෙම අතරින් එකක් මේක හරි හොඳට ඉඩකඩ තියෙනවා නේ ඔව් ඒ කියන්නේ දැන් ගොඩක් අපාර්ට්මන්ට් වගේ තමයි හදන්නේ කට්ටියගේ මේ affordability එක නිසා මොකද අපාර්ට්මන්ට් එකකුත් ඕක්ලන්ඩ් කියන්නේ ලෝකේ තියෙන ගණන්ම සිටිස් පහෙන් එකක් ඒ කියන්නේ නම්බර් 1 නිව්යෝක් තියෙන්නේ ඉතින් හැම වෙලේම top 5 වල ඕක්ලන්ඩ් තියෙනවා ඉතින් ඕක්ලන්ඩ් වල අපාර්ට්මන්ට් එකකුත් කාමර දෙකක 1 million නිව්සීලන්ඩ් ඩොලර්ස් වෙනවා ඉතින්. ඒක තමයි රියැලිටි එක මෙහෙ. අපි යන්න උඩට පොඩ්ඩක්. යන්. ඉතින් අපි හෝක්ලන්ඩ් වල ඉන්නේ ලක්ෂාන්ගේ දිලිනිගේ ගෙදර ඉන්නේ දැන් සාමාන්‍යයෙන් මේ ලක්ෂාන් දැන් 2002 ඇවිල්ලා ස්ටුඩන්ට් කෙනෙක් හැට ඇවිල්ලා මෙහෙ මොනවද මුලින්ම කරේ මුලින්ම මේ මම ලෙටියුස් ග්‍රීන් ගාඩන් එකේ තමයි වැඩ කරේ අපි ලෙටියුස් කා උදේම ගිහිල්ලා ලෙටියුස් ඔක්කොම කඩලා ඒවා කපලා බෑග් වල දාලා සුපර් මාකට් වලට යවනවා ඉතින්
Oh. Entar koi kalada Dilini aave heta? Mama American aave. Mama student aave igena ganna. 2007. 2007. Avuru 16ak. Dan kohomada me lakshan aapu kale den samanyen mama godak kala rata walata giyama Lankawa kattiyatte katha karunata ada vartamana saarthakala inna boho Sri Lankika aya kiyana da thamai aapu kale din podi katta ganna wenawa. Oyat katta kewada ehema? Katta kewa 2011 12 vithara wenakan wage ma katta thamai. Monada kare? Godam ma idin mulin kiyanawa student kenek wage aawama work permit walin enawa wage nemeyi. Work permit walin idin kattiyama hari lesi jeevithaye patang ganna me. Mokada job ekak tiyenawa aapu gamamma. Full salary ekak enawa hama sathiyema. Ewana student kenek wage yawilla palaweni avurudu 4 5 idin apita part time vitharai karanna permission tiyenne pay 20 idin mama karanna tiyena hukak job wage kara. Palenir patang gatte lettuce garden ekin ඊට පස්සේ gas station වල වැඩ කරා filling වල ඊට පස්සේ restaurant එකක වැඩ කරා kitchen hand විදියට ඊට පස්සේ අන්තිමටම මම ඇත්තටම මම ඇමරිකා රද්දී මම කර කර හිටියේ Domino's එකේ pizza delivery ඇත්තටම ඔව් කියන්නේ මෙයාගේ වාසනාවද මෙයාගේ වාසනාව ගොඩක්ම තියෙනවා මේ අන්න දිලිනි වාර බලා ගන්න පුළුවන් මොකද්ද උත්තරේ කියලා මොකද ජීවිතේ සම්පූර්ණයෙන්ම මෙයාවට පස්සේ වෙනස් වුණා ඔව් ඔව් ඒක නම් පිළිගන්නම් වෙනවා මට අකමැත්තෙන් උනා පිළිගන්නවද නෑ එහෙම නෑ මම ඕන කෙනෙක්ට කියනවා තමත් හරි ටීවී subscribe කරලා නැත්නම් subscribe කරන්න පල්ලෙහා තියෙන bell icon එක click කරන්න ඉතින් මදනේ ලෝකේ මේ වගේ රටවල ඉන්න සාර්ථකෝ ශ්‍රී ලාංකිකින්ගේ කතා ඉදිරියේදී තුවාට බලන්න පුළුවන් මම UK plan කරන් ඉන්නවා ඒත් එක්කම US යුරෝප් වල මේ වගේම stories ඕගලන්ට මේ අවුරුද්දේ බලන්න පුළුවන් දැන් ලක්ෂන් පළවෙනි professionally මොකද්ද නිව්සීලන්ත වල කරන job එක ඊට පස්සේ ඔව් මම බඳලා එනකොට නම් පීසා ඩිලිවරි කර කර හිටියේ ඊට පස්සේ මාස දෙකකින් මම ග්‍රැජුවේට් වුණා ග්‍රැජුවේට් වෙලා සති දෙකකින්ම මට බැංක් ඔෆ් නිව්සීලන්ත මෙහෙ තියෙන ලොකු බැංකුවා ඒකේ IT ඉංජිනියර් විදියට වැඩ කරන්න ලැබුණා කොච්චර කාලයක් ඊට පස්සේ එතන වර්ක් කරාද මම IT ඉංජිනියර් කෙනෙක් විදියට අවුරුදු 6ක් වැඩ කළා අවුරුදු 6ක් 6ක් වැඩ කළා ඔව් ඊට පස්සේ දැන් සමහර කරන ජොබ් එක දාලා බිස්නස් කරන්න හිතුවේ ඇයි බිස්නස් කරන්න හිතුවේ ගොඩක්ම Wife tamai kiyuwe dan mehema hemadama kara kara indala hemadama oa udaya yanawa raya wela gedara enne meeta wada deyak api ehttarama karanna onai kiyala jeevithaye ithin mage nan ehttarama kemattak tibbe na ehema mama ehttarama hari comfortable zone eke hitiye job ek karanawa gedara enawa tika relax eke ehema ewanata meya hema welaye mawa push kara na api vena mona hari karanna onai kiyala oh data business oda passe ඊට පස්සේ අපි ඇත්තටම අපි අපිට ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් ගන්න ආසාවක් ආවා. මොකද අපිට ඒ වෙලාවේ අපි එකක් ගයක් අරන් තිබ්බේ අපිට ඉන්න. ඉතින් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් ගන්න අපි ගෙවල් වලට යනකොට එක දවසක් ගිහිල්ලා ඇවිල්ලා මෙයා ගෙදර ඇවිල්ලා කිව්වා ඇයි අපි රියල් එස්ටේට් කරන්නේ නැත්තේ කියලා. ඔව්. ඉතින් එතනදී මම කිව්වා එහෙනම් අපි කෝස් එකක් කරලා අපි කරමු කියලා. මේකට ඒ කියන්නේ ස්ටාර්ට් එකේ ඉඳලා ඉවර වෙනකන් 150,000 නිව්සීලන් ඩොලර්ස් ඒ කියන්නේ ලංකා සල් වලින් කෝටි 3ක් විතර මේ දැනට ගිහිල්ලා තියෙනවා කෝටි 3ක් විතර කෝටි 3ක් විතර ඔව් මේ රූම් එකට විතර මට මතකයි මේ වගේ එකක් සිඩ්නි වල අනුලා ගෙදර තිබ්බා ඔව් ඔව් මමත් දැක්කා හරි ලස්සනයි ඒක දැන් සාමාන්‍යයෙන් කොහමද දැන් ඔයාට ඒ වගේ දැන් ඒ එපිසෝඩ් එක බලලා තිබ්බනේ
එහෙම තවත් දැන් ඔස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ කෙනෙක්ට එහෙම සක්සස් වෙච්ච කට්ටිය දකිදි ලක්ෂාන් ඔයාට මොකද හිතෙන්නේ මට හිතෙනවා ඇත්තටම හරි සතුටුයි එහෙම දකින්න එක මොකද අපේ කට්ටිය ගොඩක් ඇත්තටම මේ මගදී සක්සස් වෙගෙන ආවිලා අතාරින විදියක් තමයි තියෙන්නේ ඒගොල්ලෝ එනවා යම්කිසි තැනකට ආවම කම්ෆර්ටබල් සෝන් එකකට ගොඩක් අය එතනින් එහාට යෑමක් නැහැ ඒක ඇවිල්ලා ඇත්තනම ලංකාවේ ආයේ විතරක් නෙමෙයි මෙහි ආයේ තියෙන දෙයක් මේ ඇත්තටම අපි නවතින් නරකයි අපි අපිට ළමයි ඉන්න පුළුවන් අපිට වැඩ තියෙන්න පුළුවන් අපි දිගටම අපේ දේවල් කරගෙන යන්න ඕන ඔව් දැන් මේ කොහොමද මේ ස්ක්‍රීන් එක ලොකු ස්ක්‍රීන් නැතිලානේ ඔව් මේකේ ප්‍රොජෙක්ට් එක තියෙනවා හරි අපිට ඒක දාන්න පුළුවන් දැන් මේ පුළුවන්නේ අපි ඔන්න ඔව් කවදින් ෆිල්ම් එකක්ෙන් බලන්න ඇත්තටම එලියට යන්න ඕනේ නැහැ නේ නෑ ඇත්තටම කොවිඩ් කාලේ සෑහෙනම මේ හෙල්ප් වුණා මේ සෙටප් එක අපි ඇත්තටම ඇවිල්ලා දවසට මේ මම පොඩි බබාලා දෙන්නත් එක්ක ෆිල්ම් 3-4 බලනවා එක දිගට ඉතින් ලොක්ඩවුන් අපිට කොහෙවත් යන්න නෑ මේ කරන්න දෙයක්වත් නෑ ඔව් ඉතින් මේක තමයි අපි ඔක්කොන්ගේම ෆේවරිට්ම රූම් එක උනේ දවසට මට ඇත්තටම තියෙනවා මේ පළවෙනියට ගයක් ගන්න හිතන් ඉන්න කෙනෙකුට මගේ එක්ස්පීරියන්ස් එකෙන් පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න කොහොමද කියලා අපි මේ මුලින්ම ගේ ගත්ත විදිය ගැන කියලා මං හිතනවා ඒක ගොඩක් අයට ගයක් ගන්න පළවෙනියටම බලන් ඉන්න අයට ගොඩක් උදව් වෙයි කියලා මේ කියන කතාව මේ ඉතින් අපි මුලින්ම ගයක් ගන්නකොට මම මෙහෙට ඇවිල්ලා අවුරුදු 5ක් රෙන්ට් එකට හිටියේ ඊට පස්සේ වයිෆ් එක මැරි කරාට පස්සේ ඇවිල්ලා තව අවුරුදු 2ක් රෙන්ට් එකට හිටියා ඉතින් ඉන්න ගමන් අපි ඇත්තටම ගයක් ගන්න ප්ලෑන් කරන් හිටියේ පළවෙනියටම ගේ ගන්න එක හරිම අමාරුයි එහෙම දෙවෙනි තුන්වෙනි හතරවෙනි ගෙවල් ගන්නවා වගේ නෙමෙයි ඕගොල්ලෝ පළවෙනි එක තමයි අමාරුම ගේ ගන්න අනිත් එක ඕගොල්ලෝ ජීවිතේ ගන්න වටිනාම දේ ඕගොල්ලෝ වහන ගන්න පුළා ඕගොල්ලෝ රත්තරම් බඩු ගන්න පුළා ඒ ඔක්කොන්ටම වඩා ඕගලන්ගේ ජීවිතේ වැඩිම පර්චස් එක තමයි මේ ගයක් ගන්නවයි කියන්නේ ඉතින් ගයක් මේ වගේ රට ගන්නකොට ඔගලන්ට අනිවාර්යයෙන්ම මේ බැංකුවකට ගිහිල්ලා කතා කරන්න වෙනවා. බැංකු වලින් තමයි 90%ක් විතර ඔගලන්ට ණය දෙනවා ගෙදරට. ඉතුරු 10% ඔගොල්ලෝ හොයා ගන්නවා. ඉතින් ඒ අපිටත් එහෙමම බැංකුවට ගියාම මට පාස් කරා 90%ක් ගෙදර වටිනාකමෙන් ඉතුරු 10% අපිට ඩිපොසිට් දෙන්නකෝ. ඉතින් සමහරවල් මේ 10% ඩිපොසිට් එකත් හොයන්න එච්චර ලේසි නෑ. ඒකත් ඉතින් සාමාන්‍ය ලොකු ගාණක්. ඉතින් ඒක ඇත්තටම අපිට හොයාගන්න මම සල්ලි කීපයක් පොඩ්ඩක් ඉතුරු කරලා තිබ්බා මට මගේ ජොබ් එකෙන් ඊට පස්සේ අපි කරපු වැඩේ මගේ කාර් එකක් තිබ්බා මම ඒ කාර් එක විකුණලා මම පොඩි කාර් එකක් ගත්තා මොකද ඒකෙත් සල්ලි අපි ගත්තා ඩිපොසිට් එකට ඊට පස්සෙත් අපිට පොඩි ගාණක් මදි වෙලා තිබිලා මගේ පේරන්ට්ස්ලා ඒකට මට උදව් කරා එහෙම තමයි අපි 10% හොයාගත්තේ ඉතින් 10% හොයාගෙන ඊට පස්සේ අපි පළවෙනි ගේ පර්චේස් කරා. ඉතින් සමහරවල්ලාට අපිටත් ඒ වෙලාවේ හිතෙච්ච දෙයක් තමයි මේ 90%ක්ම ණය අවුරුදු 30ක් මේ ලෝන් එක ගෙවන්න ඕන මේක ඇත්තටම මෙහෙම වර්ත්ද කියලා ගයක් ගන්න එක. නෑ ඒක වර්ත්. ඕගලන්ට උනත් බැංකුවකින් ඒ චාන්ස් එක දීලා තියෙනවා නම් ලෝන් එක ඇප්‍රූව් කරලා ගයක් ගන්න මම අනිවාර්යයෙන්ම කියන්නේ දෙපාරක් හිතන් දෙපා කොහොම හරි ගේ ගන්න. ඔගොල්ලෝ ප්‍රොපර්ටි ලැඩේකට එන පළවෙනියටම එනකන් ඔගොල්ලන්ට ඉදිරියට යන්න බෑ මේ ප්‍රොපර්ටි මාකට් එකේ. ඉතින් පළවෙනි ස්ටෙප් එක තමයි පළවෙනිගේ අනිවාර්යයෙන්ම ගන්න. ඊට පස්සේ ඔගොල්ලන්ට පුළුවන් ප්ලෑන් කරන්න ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් ගන්න එක ගැන. ඉතින් මං හිතනවා මේක ඔගොල්ලන්ට ලොකු මේ ඇඩ්වයිස් එකක් වෙයි කියලා ඔගොල්ලන්ගේ ජීවිතේට. ලක්ෂන් පළවෙනි ප්‍රොපර්ටි එක ගන්න ගිහිල්ලා ඒක කොහොමද ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන්නේ
Oh, palingan property yang api aragena tibbe, aragena ini pasti api dong nuna me investment property yang kud gando nai kiala. Tiga tahun sakya anak kota. Mungkin mama me kerupu job begat tek, api apply kerama, api dek iwa laksa hatrak wenagang, tawa onang moge jad dende puluang investment property yang kiti kiala. Ini pasti api ting geval belu, geval balen awa saya hina belu itu palingan ini. Ekat tek kene hari bayat tek ganda, muka kweidan nani. Iting hatrata ettaram hari amaru hoaganda e davassalat komari eka balanda yanakota eka dawasak ettaram dilni gedara awilla kiwwa me ettaram api real estate agent lawa godak hambuna api katha baha kara dakka iting dilni kiwwa ai oyat real estate karanne natte kiyala iting mama ita passe ettaram eka eyata dala mama kiwwa mama job ekak karanawa mata emada hama satiyen padi enawa mata car eka company එකෙන් දීලා තියෙනවා credit card එක දීලා තියෙනවා petrol හම්බෙනවා ඉතින් මම risk එකක් ගන්න නැතුව ඔයා කරන්න කියලා ඊට පස්සේ දිල්නි කිව්වා නෑ මට තනියෙන් කරන්න බෑ ඔයා එනවනම් අපි කරමු කියලා මං කිව්වා හරි අපි දෙන්නම course එක කරමු හැබැයි මේ ඔයා තමයි මුලින් කරන්නේ වැඩේ හොඳයි වගේ නම් මාස 6ක් අවුරුද්දක් වගේ බලලා මම ඊට පස්සේ ජොබ් එකෙන් අයින් වෙලා ඇවිල්ලා ජොයින් වෙන්නම් කොහොමද එයාගේ පළවෙනි ජොබ් එකේ පළවෙනි බිස්නස් එක දවස් කීයකින්ද කරේ පළවෙනි දවසේම මෙයා ගිහිලා වාඩි වෙච්ච එක මම මෙයා රෝස්ට් එකට දාලා තිබ්බේ පැය දෙකක් ෆෝන් කෝල්ස් ආන්සර් කරන්න ඒ වෙලාවේ ඒ වෙලාවට කෝල් එකක් ඇවිල්ලා කවුරු හරි කිව්වා ගියක් විකුණන්න ඕනයි කියලා එයාගේ තමයි ඒ ලිස්ටිං එක. ඉතින් මෙයා ගිහිලා වාඩි වෙච්ච ගමන් මම ඉඳන් විනාඩි 10 15ක් යද්දී මෙයාට කෝල් එකක් ඇවිල්ලා තිබ්බා අපේ ගේ විකුණන්න ඕනයි කියලා. ඊට පස්සේ අපි ගිහිල්ලා ඒක අර ගේ බලලා වැඩ කටයුතු කරලා මෙයා දිල්නි තමයි කරේ. ඊට පස්සේ කරලා මේ ඒක ලිස්ටිං එක හම්බුණා. හම්බෙලා කොමිෂන් එක කීයද පළවෙනි ගෙදර බිස්නස් එකෙන්? පළවෙනි ගෙදරින් ඩොලර් 25000ක් කමිෂන් එක. ඒ මොන අවුරුද්දද? ඒ ඇවිල්ලා 2013 දී. එතනින් පස්සේ වත්තිර්ණය කරා මේකට එන්ට වෙන්න. ඊට පස්සේ මම ඒත් මගේ මාස 6 මම තීරණය කළා මාස 6 කියන්නේ මම අය රිස්ක් එකක් ගන්න නැහැ කියලා. මම තව බැලුවා. දැන් ඊට පස්සේ එහෙම ඉඳලා ඕගොල්ලන්ගෙම කියලා ප්‍රොපර්ටි බිස්නස් එකක් පටන් ගන්න හිතුවේ කවද්ද? 2016 17 වගේ දිල්නි ආයේ ඒ කියන්නේ දිල්නි තමයි ඔක්කොගෙම ටර්නින් පොයින්ට් එක. ඕ දිල්නි දිල්නි තීරණේ ගොඩක් තීරණය කරනවා ඉදිරියට මම තීරණය කරන්නේ හැම දෙයක්ම මාස 6කට විතරයි මගේ ජීවිතේ ඕ ඉතින් දිල්නිට එහෙම නෙමෙයි දිල්නිට අවුරුදු ගාණක් ඉස්සරහටම එයා තීරණය කරලා තියෙනවා යා මොකද්ද වෙන්න ඕන මොකද්ද කරන්න ඕන කියලා ඉතින් අපි හැම වෙලේම අපේ වෙලාවේ දුව අවුරුදු 5ක් විතර අපි තීරණය කරා අපිට තව ළමෙක් හදන්න ඕනයි කියලා ඉතින් දිල්නි ඇත්තටම තීරණය කරලා තිබ්බේ හැම වෙලේම එයා ප්‍රෙග්නන්ට් වුණොත් බබෙක් හම්බුනොත් අවුරුදු 3ක් එයා ඔක්කොම දේවල් අතාරිනවා කියලා. පළවෙනි බබාටත් එයා ඒ දේම කරා. ඉතින් දෙවෙනි බබාට එයා 2016 වල වගේ ප්‍රෙග්නන්ට් වුණා. ප්‍රෙග්නන්ට් වෙච්ච ගමන් එයා කිව්වා I'm done මම අවුරුදු 3කට කිසිම දෙයක් නැහැ කියලා. ඉතින් ඊට පස්සේ මම කිව්වා මටත් තනියෙන් කරන්න බෑ කියලා. අපි දෙන්නා නිකරන් ආවේ. මේ මෙයා කෝ නැහැ මම කොහොමඩවත් එන්නේ නැහැ මට ඇත්තටම බබාව තමයි වටින්නේ හැම දෙයකටම වඩා බබා ඉපදිලා මං අවුරුදු දෙකක් එයාත් එක්ක ගෙදරම ඉඳලා එයා බලාගෙන ඊට පස්සේ ඉන්දියාන කම්ම එයාත් එක්ක ඉන්න ඕන මම ඊට පස්සේ කෝ එනම් මමත් මේකෙන් අයින් වෙනවා එනම් අපි අපේම බිස්නස් එකක් කරමු කියලා අපි ගෙවල් අරගෙන අපි විකුණලා අපි ඉඩම් අරගෙන ගෙවල් හදලා මිනිස්සුන්ට දීලා මේ ඒ වගේ එකක් කරමු අපි අනිත් අයගේ ඒවා විකුණ විකුණ හිටිය දැන් ඇති කියලා එතනදී තමයි අපි තියන්නේ කරේ අපි ඊට පස්සේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් ගත්තා අපි ඉඩම් අරගෙන මේ වගේ ගෙවල් හදන්න පටන් ගත්තා ඇත්තටම අපිට ඉතින් ගොඩක් බැංකු වලින් උදව් කරා මේ අපිට ණය පහසුකම් දීලා ඒවා ඔක්කොම මේ කරගන්න ඉතින් ඒ දේවල් සෑහෙන උදව් වුණා අපිට මේ ඉදිරියට එන්න දෙමව්පිය කොහොමද මේ වාඩුවට එනවද කොහොමද ඕ ඉඳලා හිටලා එනවා ඇවිල්ලා යන්නේ එනවා බබාලා බල ඒගොල්ලෝ බිසි ලයිෆ් ස්ටයිල් එක ඒගොල්ලෝ තාම හරියන් ඉතින් ඒගොල්ලෝ තේ බිස්නස් කරනවා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ හේ බිස්නස් කරන් යනවා ඉතින් ඇත්තටම අපේ අපිට ඒ කිසි එක දෙයක් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ ඇත්තටම අපි අපේ අපි වෙනමම ඔයාම හදාගත්ත බිස්නස් රූටින් එක වෙනමම විදියකට තමයි යන්නේ ඔව් ඔව් දැන් කොහමද මොනවද වාහන තියෙනවා මම දන්නේ බොහොම ලස්සන ලැම්බෝගිනික මම දන්නේ ගියපාර මම නිව්සීලන්ඩ් ආපිලා වගේ වීඩියෝ එකක් දැම්ම මම දන්නේ නිව්සීලන්ඩ් වලටම 3යි තියෙන ඇවන්ටඩ ඕනේ ඒ වගේ ඔව් රෝස්ට 4යි තියෙන්නේ ඉතින් නිව්සීලන්ඩ් ලයිරුත් දැන් කීප වතාවක් ආවා මන් දැක්ක කට්ටිය සමහර අය දාලා තිබ්බා මේ අපෝ එන්න මෙහෙ එන්න ඩුබායි එන්න ඕන තරම් තියනවා කියලා ඇත්ත
ඕන තරම් නැහැ. ඇවෙන්ටඩෝ ඒගොල්ලෝ පටන් ගත්තේ හදන්න 2012යේ 2022 වෙනකම්ම ලෝකෙටම හදලා තියෙන්නේ තාම 10000ක් 11000ක් වගේ. සා ඉතින් අපි කියන්නේ පිට රටේ ඉන්න ලංකාවේ පිට රටේ ඉන්න ශ්‍රී ලාංකිකයින් සතුව තියෙන දේවල් සහ ඕන් කොයිතරම් සාර්ථක ජීවිතයක් ගත කරන ගමන. ඒ කියන්නේ ඒකත් වාහන, ගෙවල් නෙමෙයි එක එක්කෙනාට සාපේක්ෂයි සාර්ථකත්වය. හැබැයි එක එක්කෙනා දියුණු වෙනකොට දේවල් එකතු කර ගන්නවා. ඒතර සහ මේවා වෙවිලා ඇසට්ස්. මේවයි වටිනාකමක් තියෙනවා. තියෙනවා. මා ඉදිරියේ හැම වෙලේම ඇත්තටම අපි ගන්නේ වටිනාකමක් තියෙන දේවල් විතරයි. මොනවද ඔයාලගේ තිබ්බ දැන් අපි ඇවෙන්ටඩෝ එක දැක්කා, මසරාටි එක තියෙනවා, තාපරද එහෙම එහෙම ඒ වගේ වාහන තිබ්බ ටිකක් ඔය වාහන ලවර්ස්ලා එහෙම ආස වාහන මොනවද තිබ්බේ? Ferrari එකක් තිබ්බා. Ferrari එක තියෙද්දි ඇත්තටම ඇවෙන්ටඩෝ එක නෙමෙයි, තව ගෙලාඩු කියලා මොඩල් එකක් තියෙනවා Lamborghini. ඒක මම දන්න විතර මේ නිව්සීලන්ත වල Ferrari එකක් ගත්ත පොඩි මෙක්කේ නෑවිල්ලා ඔයාගේ බබා. Lamborghini එක ගත්ත. එයා ඒක උනේ ඇත්තටම එයා මේ මේ එයා ඉපදෙනකොට අපි එකක් බලලා තිබ්බ ගන්න. අරගෙන ඊට පස්සේ ඒකට ගෙවලක් තිබ්බයි. උනාට මම Lamborghini එක ඕගොල්ලෝ හෝල් කරන් ඉන්න බබා හම්බුණාට පස්සේ ඒ කියන්නේ බබා ලැබුණාට පස්සේ තමයි අපි ඒක ඇවිල්ලා පික් කරන්න කියලා. ඉතින් බබා ඇත්තටම හොස්පිටල් එකෙන් ගෙදර ගෙනල්ලා දවස් 3යි අපි ඒ වෙලාවේ ගිහලා බබත් එක්ක ඒක පික් කරා. ඉතින් Lamborghini කම්පැනි එකේ අය කිව්වා ඉතින් මේ මෙච්චර පොඩි එක්කෙනෙක් ඇත්තටම ඇවිල්ලා නැහැ කියලා Lamborghini එක. මොකද ඒකේ ප්ලේට් එකේ එයාගේ නමමයි ගහලා තියෙන්නේ. මේ ඉතින් ඔව් මෙච්චර පොඩි එක්කෙනෙක්ව අපි දැකලා නැහැ කිව්වා Lamborghini එක පික් කරන්න එනවා. ඉතින් ඔන්න අපි ස්ටෑන්ඩ් බයි විත් ලහරු නිව්සීලන්ත ආපු දෙවෙනි සීරීස් එක ලස්සන එපිසෝඩ්ස් ටිකක් අරන් ගන්න පුළුවන් වුණා. ඉතින් මේ කතාවත් බොහොම සුවිශේෂී. ලක්ෂාන්ගේ කතාව සහ දිලිනේ කතාව මෙහෙට ස්ටුඩන්ට් ඇවිල්ලා ඊට පස්සේ තමන්ගේම ව්‍යාපාර හදාගෙන රැකියාවල් කරලා දෙනකොට අතිශය සාර්ථක බොහොම ආදරණීය පෞල් ජීවිතයක් ගත කරනවා. අතිශය සාර්ථක ජීවිතයක් ගත කරනවා තමන්ගේ දුව දරුවන් එක්ක සහ කමියුනිටි එකත් එක්ක ඉන්නවා වැඩ කරනවා. ඉතින් ලක්ෂාන් බොහොම ස්තුතියි චාන්ස් එකක් දුන්නට ගෙදර එන්න කතා කරන්න හම්බ වෙන්න මේ දේවල් ෂෙයා කරගන්න. ලංකාවෙ ඉන්න අයට ශ්‍රී ලාංකිකයන්ට මොනවද කියන්න තියෙන්නේ? ශ්‍රී ලාංකිකයන්ට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ ඇත්තටම ඕගලන්ට මොලේ කල්පනා කරොත් පිට රට නෙමෙයි කොහේ හිටියත් ඕගලන්ට දිනු වෙන්න පුළුවන්. ඇත්තටම අපිට හැම වෙලේම හිතන දෙයක් තමයි ඇත්තටම හිතට එකගව අපි මේ රටකට ඇවිල්ලා අපිට කිසිම කන්ටැක්ට් එකක් නැහැ. අපිට කිසිම දන්න කෙනෙකුත් නැහැ. අපි බිස්නස් පටන් ගන්නකොට අපිට කවුරුත්ම නැහැ ඇත්තටම උදව් කරන්න. අපි පටන් අරන් අපි සෑහෙන කට්ටක් කන්න ඕන අපේ කන්ටැක්ට්ස් හොයාගෙන අපි ඒ දේවල් වලට බිස්නස් එකක් කරන්න. නෝ ලංකාවේ එහෙම නෙමෙයි. ලංකාවේ අපි බිස්නස් එකක් පටන් ගත්තොත් අපේ යාළුවෝ ඉන්නවා අපිට බිස්නස් දෙන්න. අඳුරන අය ඉන්නවා, වෙන වෙන කට්ටිය ඉන්නවා. කතා කරලා කොහොම හරි කරගන්න පුළුවන්. ඉතින් මේ වෙනම රටකට ඇවිල්ලා මේ අපි දන්නේ නැති කට්ටියක් එක්ක, ඒ කියන්නේ මේ කිවිස්ලා, මෙහි අපි කිවිස් කියලා කියන්නේ වයිට් අයට. ඉතින් කිවිස්ලා ගොඩක් ඉන්න රටක ඒගොල්ලෝ එක්ක සමසමව එහෙම කරන එක එහෙම ලේසි නෑ ඇත්තටම. මේ කරන්න පුළුවන් ඉතින් ජොබ් එකක් කරලා එහෙම ගෙදර ඉඳලා ඒ වගේ කරන්න පුළුවන්. බිස්නස් එකක් කරන එක එහෙම ලේසි දෙයක් නෙමෙයි. ඒ වුණාට ඉතින් ඇත්තටම නව ශ්‍රීලන්තයේ තෝරන මෙහෙම ඇවිල්ලා මෙහෙම තෝරපු එක ඇත්තටම සතුටුයි. මොකද මෙහෙ ඉන්න කට්ටිය හරිම හොඳයි, හරිම හොඳයි. ඕ ඕ වෙන රටවල් එක්ක බැලුවා මම රටවල් 30ක විතර ට්‍රැවල් කරලා තියෙනවා. ඉතින් මං ගිය හැම රටකම දැකපු දේවල් එක්ක මට හැම වෙලේම හිතෙන දේ තමයි නව ශ්‍රීලන්තේ ඉන්න කිවිස්ලා කොච්චර හොඳද කියලා. ඔව්. එහෙනම් ඉතින් ජය වේවා, සුබ පතනවා ජීවිතේට. ඔව්, බොහොම ස්තුතියි ලයිරෝ. ආටත් එහෙමම සුබ පතනවා.